කරනවා කියන කෙනාටම අප අපි අද ඇවිල්ලා ඉන්නේ මේ ලෝකේ ලංකාවේ හැර වෙන කිසිම තැනක නැති ඉතාම ඓතිහාසික ස්ථානයකට හැබැයි මේ ඓතිහාසික ස්ථානයක් වුණාට මෙතන අදුගාන ලංකාවේ මිනිස්සු මේ ගැන දැනවත් නැහැ ලංකාවේ මිනිස්සු මේ ස්ථානය කියලා කියලා දන්නේ නැහැ ඉතින් මම ඉතින් මේ පිටරට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න මෙතෙන්ට කියන්නේ කරුණ ගල කියලා කරඬු ගල කියලා තමයි මේ හරි ස්ථානය කියන්නේ කරඬු ගල කියලා ඒ හේතුව මේක අවුරුදු 2000 ගණනාවකට කලින් අවුරුදු 10000 ගණනාවකට කලින් අපේ ලංකාවේ ජීවත් වෙන රාවණා රජුරෝ කියන ඒ රජු විසින් ඉන්දියාවේ සීතාව පැහැරගෙන ආවට පස්සේ ඒ සීතා රජුන කුස්තියක් ඒ කුස්තිය සුව කරන්නට හනුමන් ශා විසින් හිමාල පර්වතේ ඔසවාගෙන ආව කියන ජනප්‍රවාදයේ සඳහන් වෙනවා ඒ ඔසවාගෙන ආපු ඒ පස්කට්ටුව තිබිලා වැටුණු මෙන්න මේ නිල්ගර්ණ කියන පාෂාණ වර්ගයේ නිල්ගර්ණ නිල්ගර්ණ කියන පාෂාණ වර්ගයේ තමයි මෙතන මේ තියෙන්නේ. ඉතින් මේ ගම් අතර ජනවාසීන් අතර පවතින කතාවක් මේ බල බලු ගන්නවා කියලා. අපි මේ මගේ ගම මේක පිටුලා තියෙන්නේ මුවරළිය වලතනේ රූපහා කියන පොට්ටාසි. ඒකත් රූපහා කියන කුංචි ගමයි පොඩ්ඩක් උඩ පැත්තට එනකොට ඔතනදී කියලා පිලිසු ගමක් වෙන ඒ ගමේ උඩ පැත්තට එනකොට පණ්ඩිතයා කුමර කියන ගාම නිලධාරී කොට්ටාසේ තමයි මෙතන පිහිටලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඓතිහාසික කරුණ තමයි මේ ගල දළු දානවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මිනිස්සු පිළිගන්නවා මේ ගල දළු දානවා ගල ලියනවා කියලා. ඒ වගේම මේ ගලේ මේ ගල නැකතික ස්වභාවය බලන්න පුළුවන් මේ පොළ පාට ගලක්. මේක නිල් පාට නිල් ගර්භ කියලා හැඳින්වුණාට මේක පොළ පාට ගලක්. ඒ වගේම තමයි මේ ගලේ ගල් කෑලි අරගෙන අපිට කැටයන් හපන්නට පුළුවන්. හැබැයි ඒක කරවුවොත් මේ ගල විනාශකතාවයට පත් කරනවා. ලෝකෙටම තියෙන එකම එක නිල්ගර්ණ පාෂාණයයි. එකම එක නිල්ගර්ණ පාෂාණයයි තියෙන්නේ. අනිත් රටවල් අපි දන්නවා කිරිගරුන්ට සුදුගරුන්ට තියෙනවා. හැබැයි මේ නිල්ගර්ණ තියෙන අපේ ලංකාවේ මේ වලතලේ රූපහ කියන ගමේ සමනයි. මේ මුළු ලෝකෙටම තියෙන එකම විතරයි ඓතිහාසික ස්ථානය කවුරු කීපිටදව දැනුවත් නැහැ. ඒ නිසා තමයි මේ පොඩි වීඩියෝ එකක් කළා. මේ ලෝකයෙන් දැනුවත් කරන්න මේ වගේ ස්ථානයක් තියෙනවා කියලා. ඉතින් මේ විතර ඓතිහාසික වස්නා ස්ථානය ඒක රැකගන්න එක බලධාරීන්ගේ මෙත ගැටිලා මේ වගේ ස්ථාන ආරක්ෂා කරන එක තමයි අපි හැමදෙනාම විසින් කරන්න තෝරන්නේ. ඉතින් මේක ඓතිහාසික ස්ථානයකට හඳුන්වන්න පුළුවන්. මේ වගේ බොහෝ ප්‍රදේශ බොහෝ තැන් මේ ගමේ ආශ්‍රය වෙන ඊළඟට අපේ දිමව්පියෝ පොඩි කාලේ කියනවා මේවා ගලගාලා පුළුවන් බටේ අමාරුවට හොඳයි කියලා ඊළඟට පොරිගත වන කුෂ්ඨ වගේ ශරීරයේ හැදෙන යම් යම් තුවාල විදිලි ඒ වගේ දේවල් මර්ධනය කරන්න මේ ගල ගලගාලා මේ ගල් කෑල්ලක් හදාගෙන ගලගාලා ඒවා ඇඟේ අතුල් දෙවීම තුළින් මේ පුළුවන් කියලා සඳහන් වෙනවා. ඉතින් මේ ස්ථානයේ තමයි මුලින්ම ලැබෙන්නේ හැමදෙනාටම තිරුවන් සරණයි. මේ වීඩියෝ එක නැරඹුවාට බොහොමත්ම ස්තුතියි. මේ වගේ අලුත් මලුත් වීඩියෝ බලන්න පහල තියෙන රතුපාට subscribe button එක ඔබලා පට ටීවී අපිත් එක්ක එකතු වෙන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් press කරොත් වීඩියෝ එකක් දාවසන්නේ මිස් නොකර ඔයා ළඟටම ගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ අනිත් යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න තමතක කරන්න එපා. මේ තියෙන අපේ social media like කරන්න follow කරන්න. නැවතත් අලුත් මලුත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබට ජය වේවා.